Cooking Spot YouTube channel එකෙන් ඔන්න අපි අද අඩවියදමින් හදාගන්න පුළුවන් බිරියානි එකක් අරන් ආවා. එහෙනම් අපි බලමු මේ රසමලස බිරියානි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා බිත්තර, ඒ වගේම වතුර, ළඟට මුදවපු කිරි අරන් තියනවා, ඒ වගේම ලූණු, අවමිරිස්, ඉඟුරු සුදු ලූණු අරන් තියනවා, මිංචි කොළ, ඒ වගේම කොත්තමල්ලි කොළ, ගරම් මසාලා අරන් තියනවා, කහකුඩු, ඒ වගේම සූදුරු, බේ ලීව්ස් අරන් තියනවා, කරාබු නැටි, කරඳමුංගු, ලුණු අරන් තියනවා, ඒ වගේම කුරුඳු කෑල්ලක් අරන් තියනවා, ස්ටයිනිස් අරන් තියනවා, ඒ වගේම ෆුඩ් කලරින්, තක්කාලි පේස්ට් එකක් හදාගෙන තියනවා, ඒ වගේම පොල් තෙල් අවශ්‍ය වෙනවා, මම මෙතන හාල් අරන් තියනවා. අපි මුලින්ම බත් එක උයා ගන්නවා. මේ විදිහට බත් එකට ලුණු එකතු කරලා ඊළඟට කුරුඳු, ඒ වගේම කරාබු නැටි, කරඳමුංගු, බේ ලීව්ස්, ඒ වගේම සූදුරුත් එකතු කරනවා. ස්ටයිනිස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපි පොල් තෙල් ටිකකුත් එකතු කරලා බත් එක තැම්බෙන්න තියනවා. දැන් අපි බිත්තර ටික හදාගමු. මුලින්ම බිත්තරයකට ලුණුයි මිරිසුයි කහයි මේ විදිහට එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට තඹගත්ත බිත්තර ටික ටිකක් බැදගන්නවා. දැන් නම් අපේ බත් එක ඉදිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි මේ උයාගත්ත බත් ටික ඉවත් කරලා රයිස් කුකර් එකේම බිරියානි මික්ෂර් එක හදා ගන්නවා. මුලින්ම අපි බේ ලීව්ස් එකතු කරගන්නවා. මේ රෙසිපි එකට බේ ලීව්ස් අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඒ වගේම කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, ඒ වගේම ලුණුත් එකතු කරගන්නවා. මේ අතරතුර අපි බිරියානියකට අවශ්‍ය කිරි මිශ්‍රණය හදාගමු. මේකට අපි මුදවපු කිරි වලට මිරිස්, ඒ වගේම ගරම් මසාලා, ගරම් මසාලා රෙසිපි එකත් මම ඉස්සරහට අරන් එන්නම්. ඒ වගේම කහ එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරලා ඊට පස්සේ අපි ලුණු ටික රත් වෙගෙනෙද්දි ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඒ වගේම අවු මිරිස්, තක්කාලි පේස්ට් එකත් මේ වෙලාවේ එකතු කරගන්නවා. ඒ වගේම මුදවපු කිරි මිශ්‍රණෙත් එකතු කරගත්තා. මේ වෙලාවේ අපි මිංචි කොළයි කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. මේ දේවලුත් තිබුණොත් බිරියානියකට හොඳ සුවදක් වගේම රසකුත් එනවා. ඒ නිසා ඔයාලටත් පුළුවන් නම් මේ දේවල් එකතු කරලා හදාගන්න. මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට වතුර ටිකකුත් එකතු කරගන්න. දැන් ලුණු ටිකකුත් එකතු කරගන්න. ඔයාලා බත් එකටත් ලුණු එකතු කරගන්න. මම මේ මිශ්‍රණයටත් වෙනම ලුණු එකතු කරගත්තා. දැන් අපි බිරියානි මික්ෂර් එක හොඳින් රත් වෙගෙනෙද්දි බත් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට මෙතනදි බාස්මති හාල් ගන්නත් පුළුවන්. එහෙම වුණොත් පැය භාගයක් වෙන්ෙන්න තියලා ගන්න. එතකොට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මම නම් මේකට ගත්තේ පොන්නේ සම්බ වර්ගයක්. ඒකිනුත් හොඳ සුවඳක් එනවා. මේ වෙලාවේ මිංචි කොළයි කොත්තමල්ලි කොළයි, ඒ වගේම ෆුඩ් කලරින් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලටත් ෆුඩ් කලරින් තියෙනවා නම් එකතු කරගන්න.
නැත්තං කහ එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි රයිස් කුකර එක වහලා තව ටිකක් කුක් වෙන්න තියෙනවා. දැන් අපේ බිරියානි එක රෙඩි. මේ වෙලාවේ අපි බැදපු ලුණු ටිකකින් ගාර්නිෂ් කරගමු. මේ බිරියානි එක ඔයාලට කලවම් කරලා රහ බලන්නත් පුළුවන්. එහෙනම් අපේ Cooking Spot YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් රෙසිපි එකකින් හම්බ වෙමු.